කොහමද යාළුවනේ අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තුෙන් හිටියේ වෙනත් මාතෘකාවක් ඒක තමයි අර මම ඔයාලට කලින් දවසේ දුන්නේ ඔයාලට චැලෙන්ජ් එකක් ඔයාලගේ පළාතේ එහෙම නැත්නම් ලංකාවේ මේ වාර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න മന്ത്രി අපේක්ෂකයන්ගෙන් ඔයාලගේ පරණ තිබ්බ ඒ කියන්නේ කලින් පාර්ලිමේන්තුවේ සහ ඊට කලින් පාර්ලිමේන්තුවේ ඔවුන් පත්තලා ඔවුන් කරගෙන අප වැඩපිළිවෙලත් එක්ක ඔවුන්ගේ මේ පාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම හොඳ නැද්ද කියලා සලකලා බලලා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එහෙම නැත්නම් ඔවුන්ගේ පෞද්ගලික ඉදිරිපත් වීම ගැන සලකලා බලලා කවුද පාර්ලිමේන්තුවට යන්න ඕන කවුද පාර්ලිමේන්තුව යවන්න නැතුව මේ පාර ගෙදර තියන්න ඕන කියන චැලෙන්ජ් එක මම ඔයාලට දුන්නා. ඉතින් කීප දෙනෙක් මගේ YouTube channel එකට comment කරලා තිබ්බා, ගොඩක් අය comment කරලා තිබ්බා Facebook එකේ share කරපු ඒ post වලට. ඉතින් මම ඒවා ටිකත් එකතු කරලා අද දවසේ කතා කරන්න හිටියේ මොනවාද අප feedback, ඒ කියන්නේ ඔයාලා මොනවාද කවුද පාර්ලිමේන්තුවට මේ පාර පත් කළා යවන්න ඕන, කවුද ගෙදර තියන්න ඕන කියන කාරණාවේදී ඔයාලා දීපු ඒ උත්තර සහ ඒවට දාපු ප්‍රතිචාරත් එක්ක කතා කරන්න හිටියේ. ඉතින් අද දවසේදී ඒක කතා කරන්න හම්බුනේ අද දවසේ විශේෂිතයක් ආරංචි වුණා. ඒක තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට 2015 අවුරුද්දේදී වගේ කරපු යම්කිසි මිනිමරුමක් සම්බන්ධයෙන් අධිකරණය මරණ දඬුවම නියම කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම පොඩ්ඩක් හිතුවද පොඩ්ඩක් කතා කරන්න මේ පාර මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන පිරිසත් එක්ක ගලපලා අර පරණ මාතෘකාව කවුද යවන්න ඕනේ නැත්තේ කියන එකට තවත් පොඩි කාලයක් ඔයාලට හිතන්න දීලා මෙන්න මේ කතාවත් එක්ක කතා කරලා බලන්න. අද දවසේදී මේ ආරංචි වෙච්ච ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් ආරංචි වෙච්ච කතාවත් එක්ක කතිකාවතක් ඇති කරලා ඔයාලත් එක්ක කතා කරලා බලන්න. තව දවසක් දෙකක් ඔයාලට කල් දීලා කවුද තවත් මේ වගේ පාර්ලිමේන්තු යවන්න ඕනේ නැත්තේ කියන එක තීරණය කරන්න සහ මොන වගේ කට්ටියද මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා පොඩි උදාහරණයක් ඔයාලට දෙන්න වෙනවා. ඉතින් අද දවසේදී ආරංචි වෙච්ච කතාව තමයි ප්‍රේමලාල් ජයසේකර යම්කිසි කාරණාවක් සම්බන්ධයෙන් 2015 දී ඇතිවිච්ච ගැටුමකදී යම්කිසි පුද්ගලෙක් ඔහුගේ අතින් මිය ගිහිල්ලා තිනවා. ඒ කාරණාවට අද අධිකරණයෙන් මරණ දඬුවම හිමි වුණා. ඉතින් මේ වගේ කාරණා කීපයක් ඔයාලට පහුගිය අවුරුද්දවල ඔයාලට මතක ඇති. එකක් තමයි දුමින්ද සිල්වා නඩුව, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද සහ දුමින්ද සිල්වා කියන දෙදෙනාම කොළොන්නාව ප්‍රදේශයේ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් දෙදෙනෙක් වුණ අතර වෙඩි හමාරුවක් සිද්ධ වෙලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද මැතිතුමා මිය ගියා. දුමින්ද සිල්වා මැතිතුමාට හිසට වෙඩි වැදුනා. ඔවුන්ගේ අතර තියෙන වෙන කතන්දර තියෙනවා, කුඩු සම්බන්ධ කතාවල් විවිධ කතාවල් තියෙනවා. ඒවා ඇත්ත නැත්ත ජනතාව දන්නවා ඇති, අපිත් දන්නේ නැහැ. ඒ වගේම ඊට පස්සේ හිරුණිකා ප්‍රේමචන්ද කර්ලියට එනවා, ඊට පස්සේ දුමින්ද සිල්ලාට මරණ දඬුවම එහෙම වෙනවා. ඊට පස්සේ ඒක බේරගන්න හිරු මාධ්‍ය ජාලය සහ විද මාධ්‍ය ජාලය හිරු නාලිකාව අයිති මාධ්‍ය ජාලය එකතු වෙලා යම්කිසි සටනක් ගෙනෙනවා. ඒ වගේ කතන්දර තියෙනවා. ඊට පස්සේ ඔබට මතක ඇති ඊට ටික කාලයකට කලින් ගියාම සුසන්ත පුංචි නිලමේ මහත්මයා කියන ඒ කියන්නේ මම හිතන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයද කියලා මම මතක නැහැ. ඒ පුද්ගලයා අතින් තවත් මට මතක හැටියට අතුකෝරල මැතිතුමා මිය යනවා. නාලන්දෙල්ලාවල මැතිතුමා මිය යනවා. ඉතින් ඔය වගේ යම් කිසි කාරණාවක් ආවා. ඊට පස්සේ චන්දන කත්‍රිආරච්චි පිළියන්දල් ප්‍රදේශයේ අමාත්‍ය වැරේකලා ඉද්දි මගේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ලා ඉද්දි යම්කිසි කාරණාවක් ආවා. ඔයගේ රට පුරාම විවිධාකාරයේ මේ දේශපාලනයකයන්ගෙන් විච්ච අඩන්තේට්ටම් නිසා විවිධාකාරයේ අසාධාරණ ලක් වෙච්ච අවස්ථාවන් අපිට ආරංචි වුණා. ඉතින් මේ කාරණාත් එක්ක ඔයාලට පොඩ්ඩක් හිතලා බලන්න කාරණාවක් තියෙනවා. මේ 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 පාර 2020 මේ 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 පළාත් පාලන සෝරි සමා වෙන්න පාර්ලිමේන්තු මැතිවරණයේදී කවුද ඉදිරිපත් වෙන්නේ, මොන වගේ අයද, එයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එක නැත්තම් එයාලගේ මොන වගේ දේවල්ද එයාලා කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි කාරණාව තමයි මේ ගොඩක් ඉදිරිපත් වෙලා ඉන්න කට්ටිය දේශපාලඥයන් උනන් පස්සේ තමන්ගේ ධන බලය, මැර බලය පාවිච්චි කරලා මිනිසුන් තලා පෙරලා මිනිසුන්ට අඩන්තෙට්ටම් කරන්නපත් වෙලා තිනවා. සහ ඔවුන් ගොඩක් වෙලාවට අර ඡන්දෙ ඉල්ලන්න කලින් ජනතාවත් එක්ක ගොඩාක් ළඟින් ආශ්‍රය කරලා ඡන්දෙ ඉල්ලුවන් පස්සේ ජනතාව ඔවුන්ගෙන් උදව් ඉල්ලගෙන යද්දි ඔවුන් ජනතාවට තලා පෙළන දාන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලගේ පැත්තේ ඉල්ලන කට්ටිය මොන පක්ෂද කියලා දාලා නැහැ. එක්සත් ජාතික පක්ෂද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂද, පොදු ජන එක්සත් මොකද්ද, පොදු පොහොට්ටුවේද, ජේඑල්පී කේද, ඒ කියන කතාව ලදාලා නැහැ. ඔය කියන ඕනම පක්ෂක ඉන්න පුළුවන්. ඔය වගේ ටිකක් අර ඡන්දෙ ඉල්ලුවන් පස්සේ වෙනස් වෙච්ච මිනිස්සු සරලම භාෂාවෙන් ගත්තොත් එමේ ඡන්දෙ ඉල්ලුවන් පස්සේ පොරවල් වෙච්ච කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් අන්න ඒ කට්ටිය කවුද කියලා අඳුරගෙන මේ පාරේ එයාලා ඔයාලගේ ඇත්තටම පළාතට වැඩක් කරලා තියෙනවද, එහෙම නැත්නම් එයාලා එයාලටද වැඩක් කරගෙන තියෙන්නේ කියලා බලලා පාර්ලිමේන්තුවට යවන්න. ඔයාලගේ අතේ ඡන්ද බලය තියෙන්නේ,
ඔයාලා මේ පාර මාස්ක් එකක් දාගෙන මීටරේ පරතරේ ඉඳගෙන ඔයාගේම පෑනක් අරන් ගිහලා ඡන්ද දානකේදී පොඩ්ඩක් හිතලා බලන්න ඔච්චර මහන්සියක් දරලා නිකන් මෝඩෙක් නැත්තම් මිනි මරුවෙක් එහෙම නැත්තම් කුඩු ගංජා විකුණන මේ මද්‍රව්‍ය විකුණන පුද්ගලෙක් එහෙම නැත්තම් වැලි කොට දාලා ගස් කපලා පරිසර විනාශ කරන පුද්ගලෙක් එහෙමත් නැත්තම් පාර්ලිමේන්තුව යන්නේ නැතුව පාර්ලිමේන්තුවට පත් වෙලා පාර්ලිමේන්තුව යන්නේ නැතුව ගෙදර ඉන්න පුද්ගලෙක්ද ඔබ ඔබගේ වටිනා ඡන්දයෙන් යවන්න කියලා මම පොඩි උදාහරණයක් කියන්නම් මේ ප්‍රේමලාල ජයසේකර සම්බන්ධයෙන් මම හොයාගෙන අද ගියා මොකද්ද මේ පාර්ලිමේන්තුවේ ඔහුගේ නියෝජනය සහ ඔහු මොන වගේ දේවල්ද මේ 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 පාර්ලිමේන්තුවේ කරලා තින්නේ කියලා. ඉතින් ඒක බලාගෙන ගියාන් පස්සේ මං ගියා mantri.lk කියන එකට. mantri.lk එක ගිහිල්ලා බලුවාන් පස්සේ මට දුක හිතුණා ඒක තිබ්බ කතන්දර දිහා බලුවම. ඒ කියන්නේ එක එක mantriවරුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා තියෙන 225 දෙනා සම්බන්ධයෙන් ඒකේ තියෙනවා විස්තර. ඔවුන් පාර්ලිමේන්තුව සැසි කීයකට සහභාගී සැසි නෙවෙයි ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඒ පවත්වන දින කීයකදී ඔවුන් සහභාගී වෙලා තියෙනවද? ඔවුන් ගෙනාපු මොනවද ඒ කියන්නේ දේවල් කියන්නේ අලුතෙන් පනත් ගෙනල්ලා තිනවද ඔවුන් පෞද්ගලිකව ගෙන්න පුළුවන් පනත් තිනවා ඔවුන් පෞද්ගලික ඉදිරිපත් වෙච්ච විවාද තිනවා ඒව සම්බන්ධ විස්තර ඒ වගේ විස්තර රාශියක් තිනවා ඉතින් මම ඒකට ගිහිල්ලා නිකමට බැලුවා ප්‍රේමලාල ජයසේකර සම්බන්ධයෙන් බැලුවා සහ තවත් කීප දෙනෙක් සම්බන්ධව බැලුවා ඉතින් මේක බලාගෙන ගියාම ඒකේ රෑන්කින් එකක් තිනවා ඒ රෑන්කින් එකේ ප්‍රේමලාල ජයසේකර ඉන්නේ 227 වෙනි ස්ථානයේ කියන්නේ මේකේ ඉන්නේ යම්කිසි ප්‍රමාණයක් ගත්තොත් 225යි නම් ඕකෙදි මේ පාර්ලිමේන්තු වාර කීපයකදී අපි 2015 න් පස්සේ මේ mantri.lk එක මේ විස්තර දැම්මයි කියලා. ඒතර 2015 ඉඳලා ආවම 225යි. ওই අතරදී සමහර අය මිය ගිහිල්ලා සමහර අය ඉල්ලාස්සලා ඒවට නැවතපත් වෙච්ච කට්ටිය ඉන්නවා. ඒ කට්ටියත් එක්ක ගත්තම යම්කිසි 230ක ඔය ප්‍රමාණයක් ඇති පහුගේ පාර්ලිමේන්තු වාරයේදී හිටපු මන්ත්‍රීන් ප්‍රමාණය. ඉතින් ඒකත් එක්ක ඔහුගේ අපි කියමු 230න් ඔහුගේ ස්ථානය 227. ඔහුගේ දිස්ත්‍රික්කයෙන් ඔහුගේ ස්ථානය 11. ඒ කියන්නේ දිස්ත්‍රික්කයේ අන්තිම ස්ථානයේ වුණා ඉන්නේ. ඊළඟට පාර්ලිමේන්තුවේ මේ පවත්වන වාර ගණනක් තියෙනවා අවුරුද්දකට. හැම මාසෙම පළවෙනි සහ තුන්වෙනි සතියවල මේ පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. එක සතියකට දවස් 4ක් පැවැත්වෙනවා. එතකොට මාසෙට දවස් 8යි. මාස 12ට සාමාන්‍යයෙන් 8 12 සාමාන්‍යයෙන් පැවැත්වෙනවා අපි හිතමු 80යි 96ක් 96ක් 100ක් අතර ප්‍රමාණයක් වගේ පැවැත්වෙනවා. ඉතින් අපි හිතමු 100යි කියලා. මොකද ඕක නිවාඩු ඔය අවුරුදු නිවාඩු දෙසැම්බර් නිවාඩුවත් එක්ක ඒ පොඩි පොඩි නිවාඩු කාලා හම්බ වෙනවා. ඉතින් ඒවත් එක්ක අපි 100ක් කියලා හදමුකෝ. එතකොට 100යි අවුරුද්දට 100යි අවුරුදු පහට 500යි. ඉතින් මේ සැසි නෙවෙයි පාර්ලිමේන්තුව පවත්වන අවස්ථා 500ක් පැවැත්වෙද්දී ප්‍රේමලාල ජයසේකර පහුගේ අවුරුදු පහටම ගිහිල්ලා තින්නේ දවස් 10යි. එතකොට ඉතිරි 490ටම වුන් සහභාගීලා නැහැ. ඉතින් මේ කියන්නේ 227 වෙනි ස්ථානයේ ඉන්න පුද්ගලයාට. ඉතින් හිතන්නකෝ ඒ අහල පහල 200න් පස්සේ ඉන්න කට්ටිය කොච්චර අවස්ථාවක් සහභාගීලා තියෙනවද කියලා. ඕකේ අන්තිමට ඉන්න එක්කෙනා සමවල්ලාට එයා පාර්ලිමේන්තුව කියලා තියෙන දවස් 5ක් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට හොඳම උදාහරණේ ආරුමුගන් තොණ්ඩමන් දැන් ගියපාර නැති වුණේ කවුද? තොණ්ඩමන් මහත්තයා. තොණ්ඩමන් මහත්තයාත් මම හිතන පාර්ලිමේන්තුවේ ඒ වගේම තමයි. එයාගෙත් මම හිතන ওই 220 ගණන් වල තමයි එයාගෙත් තිබ්බේ. ඉතින් මේ පාර්ලිමේන්තුව යවන කට්ටිය අපි පාර්ලිමේන්තුවට පත් කළන්නේ යවන්නේ අපේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට කියලා කතා කරලා අපු වෙනුවෙන් ඉදිරිපත් වෙලා අපිට යම්කිසි සහනයක් රටේ ජනතාවට සහනයක් සහ රටේ සංවර්ධනයට ඔවුන් උර දෙනවා නැත්නම් ඔවුන් ඉදිරිපත් වෙලා ක්‍රියා කරනවා කියලා විශ්වාසයෙන්. නමුත් ඔවුන් පාර්ලිමේන්තුව යන්නේ මෙහෙමනම් පාර්ලිමේන්තුව යන්නේ මුළු අවුරුදු පහටම දවස් 10යි අවුරුද්දට දවස් 2ක්. හිතන්න අවුරුද්දටම දවස් 2යි. ඒත් මං හිතන්නේ අවුරුද්දට දවස් 2 කියන අර මාස 6ක් පාර්ලිමේන්තු ගියේ නැත්තම් මේ පාර්ලිමේන්තු മന്ത്രി ධූරයේ අහෝසින මොකක් හරි එකක් තියෙනවා. ඉතින් එතකොට ඒක වළක්ව ගන්න මං හිතන්නේ අවුරුද්දට දෙපාරක් ගිහලා ෂේප් කරගන්නවා. අන්න ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ පාර්ලිමේන්තු යන්නේත් ආම ප්‍රමාණයෙන්. ගිහිල්ලා කරන වැඩකුත් නැහැ. නිකන් බොරුවට අහන් ඉඳලා අර කැන්ටිමෙන් කෑම එක කාලා ගෙදරින් එකයි කරන්නේ. ඉතින් මේ වගේ කට්ටිය පාර්ලිමේන්තු යවන එකේ තේරුමක් තියෙනවා කියලා ඔබලා හිතලා බලන්න mantri.lk එකට යන්න. ගිහිල්ලා බලන්න ඔබගේ ප්‍රදේශයේ ඉන්න മന്ത്രിවරයා කවුද? ඉදිරිපත් වෙලා ඉන්න කට්ටිය එයාලා කොච්චරක් මෙහෙම පාර්ලිමේන්තු ගිහිල්ලා තියෙනවද? ඕන් ඉදිරිපත් කරලා තියෙන අනපනත් වලට මොනවද ඉදිරිපත් කරලා තියෙන දේවල් මොනවද පාර්ලිමේන්තුවේ මොනවද විවාද වලට ඉදිරිපත් කරලා තියෙන කියලා පොඩ්ඩක් බලන්න. ඒව බලලා කිසිම වැඩක් කරලා නැත්නම් පාර්ලිමේන්තු ගිහිල්ලත් නැත්නම් පත් කරලා යවන්න එපා. වැඩක් නැහැ. ඔය වෙනුවට අලුත් කෙනෙක් පත් කරලා යවන්න. ඒ වගේම තව කාරණාවක් තමයි මේ 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 മന്ത്രിවරු වරු විදිහට පත්ලා ගියන් පස්සේ ඔවුන්ගේ පෙර පැවති ඔහුගේ ජීවන රටාව සහ മന്ത്രി වුණන් පස්සේ තියෙන ජීවන රටාව වෙනස් වෙලාද කියලා පොඩ්ඩක් බලන්න. හිතන්නකෝ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් එයාගේ ව්‍යාපාර කටයුතු කරන ගමන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ව්‍යාපාර දියුණු කරගෙන ගියොත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔහුගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන යන්න ඔහු මොකක් හරි ව්‍යාපාර දියුණු කරන ගමන් ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කරලා වෙන්න පුළුවන්. නමුත් හිතලා බලන්නකෝ සාමාන්‍ය පවුලක හිටපු කෙනෙක් හිටපු ගමන් පාර්ලිමේන්තුවට මේ වගේ පස්තලා ගිහිල්ලා
කෝටි ප්‍රකෝටි ගණන් වල වාහන අරගෙන ලොකු සුවිසල් මන්දිර හදලා ඒ වගේ මේ අසීමිත ධනයක් එකතු කර ගන්නවා නම් පොඩ්ඩක් හිතලා බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සාමාන්‍යයෙන් හම්බෙන්නේ වැටුප රුපියල් ලක්ෂයක් විතර. ඉතින් ලක්ෂ ගණන් අවුරුද්දකට ලක්ෂ 12යි අවුරුදු පහට ලක්ෂ 72යි. ඉතින් ලක්ෂ 72ක් හම්බෙන එකේදී අනිකුත් දීමනා ඔක්කොමත් එක්ක ගත්තත් අපි කියමු කෝටි එකමාරක් හම්බුණා කියලා. කෝටි කමාරකෙදී සියලු වියදම් අතහැරලා ගත්තොත් එහෙම අපි කියමු ලක්ෂ 50ක් කෝටි ඉතිරියක් තිබ්බයි කියලා. එහෙනම් ඒ ලක්ෂ 50න් කරගන්න පුළුවන් දේවල් ගැන හිතලා බලලා ඔබ තීරණය කරන්න. ඔව් ලක්ෂ 50න්ද මේ දේවල් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියලා බැලුවොත් එහෙම වෙන වෙන යටි මඩි ගහීම් කරලා තියෙන දේ. ඉතින් මේවයි කාරණා පොඩ්ඩක් හිතලා බලන්න. mantri.lk එකට යන්න ගිහිල්ලා බලන්න. ඒක බලලා ඔයාලට හිතා ගන්න පුළුවන් ඔවුන්ගේ ඒ කාරණා සමග ඊළඟට ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න තියෙන හැම අවුරුද්දෙන් පාර්ලිමේන්තුවට ඒවා ඉදිරිපත් කළාද නැද්ද කියලා චුට්ටක් හොයලා බලන්න. හරි. ඒ කතාව අතෑරියන් පස්සේ බලන්න ඔවුන් වැලිජාවරම් වලට ගස් කැපීම් වලට නැත්නම් පරිසර විනාශන වලට සම්බන්ධ වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශයේ යම් කිසි සංවර්ධන කටයුත්තක් කරලා තියෙනවද? එහෙමත් නැත්නම් අඩුම ගානේ ඔහු ඔබගේ ප්‍රදේශයට කෙසේ වෙතත් ඔහුගේ ඔව අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වෙන්න මොකද පාර්ලිමේන්තුවේ ඉන්න මම හිතන 80 ගණන් දනු ගාද ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා. ඉතින් ඒ කට්ටිය විදිහට අමාත්‍යංශයක සේවයක් කරලා තියෙනවද මොකද්ද කරලා තියෙන කියලා චුට්ටක් හොයලා බලන්න. මේ කාරණාත් එක්ක ඔයාලට මේ පස්වෙනි දා දෙන ඡන්දය දැන් හිතලා බලන්න හොඳට කාලයක් තියෙනවා. තව දවස් කීපයක් තියෙනවා. තව දවස් පහක් තියෙනවා. ඒ දවස් පහ ඇතුළත හොඳට හිතලා බලලා ඔබගේ ප්‍රදේශයෙන් හරි පුද්ගලයා වන්න. ඒකට පාට පක්ෂයක් හිතන්න එපා. කලින් සැරේ වගේ මම කැපුවත් නිල් කැපුවත් කුල කැපුවත් රතු කියන තත්ත්වයට යන්න එපා. ඒ පක්ෂ දේශපාලනය කරන්න යන්න එපා. පුද්ගල දේශපාලනයක් කරන්න. පුද්ගල දේශපාලනයක් කියනකොට ඒ දේශපාලනයේදී ඔයාපත් කරන්නේ පුද්ගලෙක් පමණයි පක්ෂයක් නෙවෙයි. ඒ පුද්ගලයා රටට සමාජයට තමන්ගේ ප්‍රදේශයට වැඩක් කරයිද කියලා හිතලා බලලා වැඩ කරනවා. ඒකෙදි ඔයාට පක්ෂයක් නැතුව පුද්ගලෙක් පත් කළා යනවා නම් ਉਹ ස්වාධීන කණ්ඩායමක වෙන්න පුළුවන්. ਉਹ පක්ෂක වෙන්න පුළුවන්. ඔබට ගැලපෙනවා කියලා හිතන පුද්ගලයාට ඡන්දය දෙන්න. ඉතින් මම හොඳ තරගයක් දැක්ක ගම්පහදී ගම්පහ ස්වාධීන කණ්ඩායම් වල යම් කිසි පිබිදීමක් වෙලා තියෙනවා. ප්‍රධාන ධාරාවේ පක්ෂ වලට යම් කිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද ස්වාධීන කණ්ඩායම් වලට යම් කිසි තල්ලුවක් තියෙනවා කියලා මිනිසුන්ගේ පේන හින්දා හේතුව ගම්පහ කොච්චර උගත් බුද්ධිමත් ජනතාව හිටියත් පාර්ලිමේන්තුවේ අපි මොඩියෝ කියලා කතාවක් ඇදලා තියෙනවා. ඉතින් ඒ වගේ කාරණාත් මම හිතන සාධනීය ලක්ෂණ පේන්න තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ඔයාලට හිතලා බලලා තීරණයක් ගන්න අවස්ථාව ලැබිලා තිනවා. ඉතින් මම අර කලින් කරපු චැලෙන්ජ් එක තාමත් ඕපන්. මම ඉස්සරහ දවසකදී ඔයාලා යවපු ෆීඩ්බැක්ස් ටික ගැන කතා කරන්නම්. ඔයාලා මේ පත් කරලා යවන්න ඕන කට්ටිය කවුද? පත් කරලා යවන්න ඕන නැති කට්ටිය කවුද කියලා කියන දේවල් ගැන මම කතා කරන්නම්. ඉතින් මෙන්න හොඳ අවස්ථාවක් ඔයාලට mantri.lk එකට ගිහිල්ලා බලන්න. නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන පොඩ්ඩක් හොයලා බලලා ඔයාලගේ පැත්තෙන් යවන්න ඕන කෙනා කවුද? යවන්න ඕන නැතුව කලින් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ පාර ගෙදර යවන්න ඕන ගෙදර යවන්න ඕන කවුද? සහ අලුතෙන් පත් වෙන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ කවුද කියලා නම් කරන්න, කමෙන්ට් කරන්න. මම මේ ටික කතා කරන්න ඊළඟ දවසකදී. ඉතින් හරිම ලොකු කතාවක් අද මේ කිව්වේ විනාඩි 15ක් විතර කිට්ටු වෙන්නේ මේ වීඩියෝ එකේ යයි. ඉතින් සමාවෙන්න ඕන මේ කතාව ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා කතා කරේ. මොකද මේ ඔයාලගේ ඩේටා නාස්ති කරනවා නෙමෙයි, මේ ඩේටා වලින් වැඩක් අරගෙන ඔයාලගේ ඔළුව පොඩ්ඩක් හදන්නයි මම මේ කතා කරන්නේ. ඉතින් මේකත් එක්ක රටේ ඊළඟ අවුරුදු පහ ගැන ප්‍රධාන තීරණයක් ගන්න සංදිස්ථානයකට වෙලා තියෙන්නේ. ඉතින් අසීමිත බලතණ්හාවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේදී යම් කිසි දෙයක් කඩාවඩාගෙන තමන්ගේ ජීවිත, තමන්ගේ පවුල ජීවිත, තමන්ගේ නෑදෑ කට්ටියගේ ජීවිත, තමන්ගේ කියන කට්ටියට විතරක් සලකගෙන රට ගැන නොහිතා, තමන්ගේ ජනතාව ගැන නොහිතා, තමන්ගේ ප්‍රදේශයේ දියුණුව ගැන නොහිතා වැඩ කරන අය පත් කරනවා වෙනුවට ඒ වගේ අය ගැන ඔබ දන්නවා ඇති. ඒ වගේ අය ගැන දැන දැනත් ඔවුන් නැවත නැවතත් පත් කරනවා වෙනුවට රට ගැන හිතන, රටේ අනාගතය ගැන හිතන, ප්‍රදේශය ගැන හිතන, තමන්ගේ ජනතාව ගැන හිතන ඒ අයගේ සුභසිද්ධිය සඳහා වැඩ කරන පුද්ගලයෙක් පත් කරලා යවන්න. ඉතින් තව එක කාරණාවක් කියන්න කැමති. පොඩ්ඩක් බලන්න මේ පහුගිය දවස්වල හදිසියේම ඔයාලා ගෙවල් පැත්තට ලයිට් කණු වලට ලයිට් ඇවිල්ලා ඇති, පාරවල් කාපට්ටලා ඇති, වතුර ඇවිල්ලා ඇති, ඊළඟට ඡන්ද දෙනවා කියලා ෆෝම් පුරවගෙන යන්න ඇති. මේ ඡන්ද පොරොන්දු ඊළඟට අර ඉස්සර ලැට් වලවල් මොකක්ද ඒකට කියන්නේ ලැට් වල පෝච්චි සහ ටකරං සිවිලින් ෂීට් ඕවගේ දේවල් දුන්නා ඔබට මතක ඇති. දැන් ඒව වෙනුවට දැන් පොඩ්ඩක් පොඩ්ඩක් අලුතෙන් දේවල් ඇවිල්ලා තිනවා. ඉතින් මේවට රැවටෙන්න යන්න එපා. ඔබට රුපියල් 5000ක් අතර දෙන මිනිස්සෙක් නෙවෙයි ඕන මාසෙට ඔබට රුපියල් 5000ක් උපය ගන්න පුළුවන් යම් කිසි වැඩ පිළිවෙලක් හදන මිනිස්සෙක්. ඉතින් අන්න ඒ වගේ ආකල්ප මේ වෙනසක් තියෙන මිනිස්සෙක්ව පත් කරලා යවන්න. ඉතින් මේ ඉල්ලීම පොඩි අහිංසක ඉල්ලීමක්. මේ පාර පාර්ලිමේන්තුවේදී රට වෙනස් කරන්න පුළුවන් යහපත් වෙනසුරිකක් පාර්ලිමේන්තුවට යමු.
කලින් සැරවල වගේ කලින් අවුරුදු 72 න් වගේ වලට වැටෙන්නේ නැතුව අපි මේ පාරත් වලින් ගොඩින් බලමු. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔන්න ඔයාලට තියෙන අවස්ථාවක් ඉදිරි දවස් 5 ඇතුළත හොඳට හිතට බලලා තීරණයක් ගන්න. මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, පුළුවන් නම් ෂෙයා කරන්න මේක අනිත් අයට බලා ගන්න. බොහොම ස්තුතියි. ආය දවසක හම්බෙමු.